ब्रह्माचलोकाधिपति सहंपति कतंजलि अंदिवरम आयाचत संदिट्ट संत परजक्क जातिका देशेतु धम्मं अनुकंपि मंपजं सहंपति ब्रह्मराजायतुलु सीलु दिव्य ब्रह्म पिरिसट सद्धर्म श्रवणे सदा आराधना करन अतरम अप सीलु दिना केरेई महत्तु अनुकंपावेन मे श्री सद्धर्मे देशना करन मेन गौरवनीय स्वामीनांसेगे दीपानमिदु आराधना कर सिटिमु साधु 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 अवसराई स्वामीनांस नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स बुद्धं धम्मं संघं नमस्सामि इतो परं सक्कच्छं धम्मो बोधयति। पूजनीय महासंगरत्ने प्रधान मैनिवरुगे नवसराय श्रद्धावंत पिन्नतुने महासतिपट्ठान सूत्र देशनाव केंद्रगत करगत 57 वेनी भावना उपदेश वारेटाई वायतुने संबंध वेला इन्ने पौगी सती वेनकोट अपि सूत्र देशनावे धर्मानुपासनाव कियन कोटसे बोज्जांग कियन अधीरट पातबुआ एतुलदी अपि साकच्छावट बदुन कला मे अवबोधयट हेतु वेन अंगयन ओयतोत् ममत् हो कौरु हरि केनेक् सतिपट्ठान भावनाव सिदु करगेन यनकोट हो भावनावक सिद्ध करके ज्ञान कोट तमंगे भावना वारे तुलदी यम्यम अवस्थावन वलदी स्पर्श करने वित्त्यत हे स्पर्श करहम अपिट लेबेन यम्यम प्रतिलापत विसाकच्छावट लक्कला इतिन मे आप पहुगी देश ने प्रकट वेच प्रधानम कारण वक्ति मुना एक तमाई मेलो की खौरु हर के नेक भावनाव के लखियन वचने अट दीलतियन परिवर्तन अक्तियन वा तमतमां विते हदागिन तियन तमतमां බලාපොරොත්තුවෙන එක්තරා ඉලක්කයක් තියෙනවා අරමුණක් තියෙනවා ඒ ඉලක්කය ඒ අරමුණ තුළ තියෙන කාරණාවල් අපි නිකන් උරගාල බලනකොට වගේ දුටුවා මේ බොජ්ජංග හත අස්සේ තියෙනවා කියලා ඒతిక ගැන අද අපහු විස්තර කළොත් එහෙම අපේ සමහරක් වෙලාවට සමහර ඇත්තන් හිතවල තියෙන්න පුළුවන් භාවනාවේ පරමාර්ථය නැත්නම් භාවනාවේ අභිමතාර්ථය හොඳ අවධානයෙන් ඉන්නවා කියන එක. ඔව් එහෙම අර්ථයකුත් තියෙනවා. එහෙම අර්ථයකුත් තියෙනවා. ඒකට අපි කියනවා සතිය කියලා. තවත් සමහර ගුරුකුලවල සහ භාවනා ප්‍රගුණ කරන ඇත්තෝ හරි මනාපයි විපස්සනාව කියන වචනයට විදර්ශනාව කියන වචනයට ඒ ඇත්තෝ එහෙම කියලා සිදු කරන විදර්ශනාව තුළ ගොඩක් වෙලාට කියන ගැඹුරු විපස්සනාව කියන වචනේදී භාවිතා කරන ක්‍රමය තමයි ඇතිවීම පැවතීම නැතිවීම කියලා කියන මේ කාරණා තුන ධර්මතා තුන ගොඩක් වෙලාවට මෙනෙහි කරනවා.
රූපේහි ඇතිවීම මෙහෙමයි, වේදනාවේහි ඇතිවීම මෙහෙමයි, සංඥාවේහි ඇතිවීම මෙහෙමයි, සංස්කාරයේහි ඇතිවීම මෙහෙමයි, විඥානයේහි ඇතිවීම මෙහෙමයි වගේම ඔය කියපු කාරණාවන්වල පැවතීම මෙහෙමයි, නැතිවීම මෙහෙමයි කියලා. හැබැයි ඒකත් හරි. නමුත් සතිපට්ඨාන භාවනාව සිදු කරන අය වුණාම අපිටත් තේන්න ගත්තා ආශ්වාසය දිහා බලාගෙන ඉන්න පුළුවන් නම්, සිතුවිල්ල දිහා බලාගෙන ඉන්න පුළුවන් නම්, වේදනාව දිහා බලාගෙන ඉන්න පුළුවන් නම්, ප්‍රීතිය දිහා බලාගෙන ඉන්න පුළුවන් නම්, වේදනාව කිව්වම ප්‍රීතියත් අයිති වෙනවා, දුක් වේදනාව දිහා බලාගෙන ඉන්න පුළුවන් නම්, සැප වේදනාව දිහා බලාගෙන ඉන්න පුළුවන් නම්, අපිටත් පේන්න පටන් ගත්තා මේ හැම දෙයකටම තියෙනවා ඇතිවීමක් පැවතීමක් නැතිවීමක්, එකහාම සමානයි. එතකොට යම්කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් භාවනාවේ පරමාර්ථය වෙන්නේ ඔය කියන ඇතිවීම පැවතීම නැතිවීම කියලා කියන කාරණාවල් තුන, ඒ ධර්මතා තුන දකින්න එක තමයි කියලා බොජ්ජංගවල එකක් තියෙනවා. ඕකට කියනවා ධම්ම විචය කියලා. ධර්මතා විනිශ්චය සම්පජඤ්ඤ යෝනිසෝ මනසිකාරය කියලා කියන්න පුළුවන්. තව කෙනෙක් විශේෂයෙන් මට තායිලන්තේදී හම්බ වෙච්ච ඇත්තුන්ගෙන් බැලුවත් ඒ ඇත්තෝ වීරියට බහුලයි, වීරිය අධිකයි කියලා කියන්න පුළුවන්, වීරියවන්තයි. ඒ ඇත්තන්ට සිහිය ගැන හෝ සම්පජාන ගැන හෝ තියෙන අදහසරත් වඩා ඒව තියට ඕන. නමුත් ඊටත් එහා මේක උත්සාහයෙන් කරන්නට ඕන බවක්, ශක්තිවන්තකමක් එක්ක යන්ට ඕන බවක් මහිතන අවස්ථාවක් තියෙනවා. අපේ ඇත්තෝ ගවත් එක තියෙන්ටත් පුළුවන්. භාවනාව කියලා කියන්නේ හොඳ උද්‍යෝගිමත්ම දෙයක් වෙන්ට ඕන කියල. එයා එතකොට සිහිය කියලා කියන හුදෙක් බලාගෙන ඉන්නවා දකිනවා කියන අදහස තුළ නෙවෙයි පැළපදියම් වෙන්ට හිතන්නේ. අපි සාමාන්‍යයෙන් අර කතා කරන විපස්සනාව තුළත් නෙවෙයි, නැත්තම් සම්පජඤ්ඤය තුළත් නෙවෙයි, ධර්මතා විනිශ්චය කියලා කියන ධම්මවිචය තුළත් යෝනිසෝමනසිකාරය තුළත් නෙවෙයි යා නතර වෙන්නේ. ඉන්හාට ගිහිල්ල අර වීරිය ඇති වෙන විදිහට කරුණු දකිනවා කියන ඒක භාවනාවේ පරමාර්ථය අරමුණ කියලා හිතන පිරිසකුත් ඉන්නවා. තවත් පිරිසක් ඉන්නවා භාවනාව වනාහි ප්‍රීතිය දනවන දෙයක් විය යුතුමයි. භාවනාව වනාහි ප්‍රීතිමත් භාවයක්, ඒ කියන්නේ මානසික වූ මානසිකව අපිට දැනෙන චෛතසිකව දැනෙන යම් කිසි වූ ප්‍රීතිය බලාපොරොත්තු වෙන මානසික සහනයක් බලාපොරොත්තු වෙන එහෙම පිරිසකුත් තියෙනවා. එහෙම සිටවිල්ලකුත් ඔයත් ගවත් තියෙන්න පුළුවන්, ලෝකයා ගාව තියෙනවා. එතකොට ප්‍රීතිය කියන දේ තුරිනුත් නතර වෙන්න පුළුවන් විත්තියක්, හෝ ප්‍රීතියට යන්න හෝ ප්‍රීතිය තුළ ඉන්න පුළුවන් බවකුත් දේශනාවේ සඳහන් වෙනවා, බොජ්ජංගවල සඳහන් වෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් චෛතසිකව ප්‍රීතිමත් වෙලා ඉන්න, ඒ කෙනාට හුස්ම බලන්නේ නැතුව, ශරීරය බලන්නේ නැතුව, වේදනාව බලන්නේ නැතුව, සිතුවිල්ල බලන්නේ නැතුව, නමුත් හිතේ තියෙන නිෂ්කලංක භාවය විතරක්. ගොඩක් ඇත්ත හිතන දෙයක් නෙමෙයික. හිත එකතෙන් කරගන්න තියෙනවා නම් ඒක තමයි ලොකුම දේ. ආදි වශයෙන් හිතන අදහස් ඔබ අපි ගාව තියෙන්න පුළුවන් තියෙනවා. ඒ කියන තැනත් මේ බොජ්ජංගස්සී තියෙනවා. ඊළඟ එක තමයි සමහර කෙනෙක් බලාපොරොත්තු වෙනවා පින්නතේ භාවනාව කියන්නේ කායිකව මෘදු සැහැල්ලු භාවයෙම වෙන්න ඕන කියලා. කායිකව වේදනාත්මක බවක් හෝ රළු පරළු බවක් නැති වෙන්න ඕන. එහෙම නැති
කය පුදුමාකාර විදිහේ සැහැල්ලුවකට පත්ව කරගන්න පුළුවන් වෙන විදිහේ අවස්ථාවක් විය යුතුමයි මේ භාවනාවේ ඉම කෙලවර අභිමතාර්ථය කියලා බලාපොරොත්තු වෙන හිතන අදහස් තියෙන පිරිසකුත් තියෙනවා. එතකොට බොජ්ජංගවල පස්සද්ධිය කියලා වෙනම ඕක සඳහන් වෙනවා වෙලා තියෙනවා සඳහනුත් වෙනවා. ඊළඟ එක තමයි මේ ලෝකෙ බොහොමයක් බලාපොරොත්තු වෙන තවත් එක විදිහක් තමයි භාවනාව කියන්නේ මොකක් නමුත් සමාධියක්. ඒ කියන්නේ කායිකව සහ මානසිකව භුක්ති විඳින්න පුළුවන් එක්තරා නිශ්චලතාවයක්. එක්තරා සුපහැදිලි වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එතරා නිදහස් වීමේ මට්ටමක් තමයි භාවනාව කියන එකේ ලැබෙන්න ඕන පළ ප්‍රයෝජනේ නැත්නම් අවසානයේ ඉම කියලා හිතන පතන අවස්ථාවක් තිරසකුත් තියෙනවා. අවසාන වශයෙන්ම තව එක පිරිසක් තියෙනවා. අපි ඒ දකින්න ඕනෑම කාරණාවක් දිහා මධ්‍යස්ත මතධාරීත්වය ඇතිකරගෙන උපේක්ෂා සහගත භාවය කියලා කියන්නේ ඔකට. ඒ හැම දෙයකම අල්ලා ගැනීමකුත් නැති බැහැර කිරීමකුත් නැති වෙන විදිහේ උපේක්ෂා සහගත භාවයක් තමයි භාවනාවේ පරතර ඉම කියලා හිතන භාවිතා බලාපොරොත්තු වෙන පතන පිරිසකුත් ඉන්නවා. එතකොට මේ බොජ්ජංගවල බලනකොට ඔය කියන කාරණා හත අන්තර්ගත වෙලා තියෙන. තවත් ඉතින් ඔය තෙහාට භාවනාවෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් අනිත් ඇගි හික්කියවන්න අහසින් යන්න ඕ වගේ මැජික් පෙන්වන්න ඕ වගේ ඉතින් හිතට පතන බලාපොරොත්තු වෙන අවස්ථාවල් තියෙනත් පුළුවන්. ඉතින් පුහු දේවල් කොහොම හරි සමස්යක් හැටියට ගත්තහම ලෝකයේ බොහෝ පිරිසක් බලාපොරොත්තු වෙන භාවනාවේදී අපිට යන්ට හිතාගෙන ඉන්න අභිමතාර්ථයන් ටික ගොනු වෙලා කැටි වෙලා තියෙනවා මේ බොජ්ජංග හත අස්සේ කියන එකයි මේධාවී ස්වාමීන් වහන්සේගේ දැනීම. මේ ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙහෙම. ඔය කාරණාව හත ඔහොම තිබ්බා වුණාට අපි දන්නේ නැහැ අපි ඌවට පත් වෙනවද නැද්ද කියලා. සිහියෙන් විතරක් ඉන්න බලාපොරොත්තු වෙන කෙනා සමහරක් වෙලාවට හම්බ වුණොත් එහෙම ආස්වාසේ මුලමැද අග එයා සතුටු නෑ පිනතුනේ මුලමැද අග දකින්න සතුටු නැති වෙන්න පුළුවන්. මොකද එයාගේ බලාපොරොත්තුව තියෙන්නේ සිහියෙන් විතරක් ඉන්නවා කියන එකට. කවුරු හරි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් භාවනාවේ මුලමැද අග නැත්නම් ඒ දකින්න අරමුණේ මුලමැද අග කියලා කියන කාරණාවල් දකින්න ඔකට ලෝකයක් කියන විපස්සනාවක් කියලා මොකක් වුණත් කමන්නේ. ඒක දකින්න ගොඩක් වෙලාවට නොහැකි වෙන්න පුළුවන්. මොකද තමන් බලාපොරොත්තුව කියලා කියන දේත් එක්කයි මේක කරන්නට යන්නේ. එතකොට එතන තියෙන දේ අපි දකින්නේ නැහැ. ඒක හන්දා. මොකද දකින්න බලන්නේ තමන්ට ඕන දේ හදලයි. ඒ තමන්ට ඕන දේ හදලා දකින්න එක නෙවෙයි වර්තමානය කියලා කියන්නේ මේ නෛර්යානික ධර්ම කියලා කියන්නේ. එතකොට සතිපට්ඨානය පුරුදු කිරීම තුළින් පින්නතුනේ අපිට හම්බ වෙනවා මු කාලයක් මේ කියන භාවනාවේ යෙදිලා ඉන්නකොට අපි ඇත්තටම අර භාවනාව කරලා ආපස්සට මතක් කරනවා නම් අපිට හම්බ වෙනවා එක භාවනා වාරයක් තුළ තමන් පුද්ගලිකව සිහියෙන් හිටපු අවස්ථා මොනවද, තමන් පුද්ගලිකව තමන්ගේ අභිමුඛයට ආපු ඕනෑම අරමුණක එක්ක මුල එක්ක මැද එක්ක අග කියලා කියන මේ කාරණාවල් තුනේ එකක් හෝ කීපයක් හෝ සම්පූර්ණයෙන්ම දැකපු අවස්ථාවක් තියෙනවා කියලා, දකින්න බැරි වෙච්ච අවස්ථාවක් තියෙනවා කියලා
ඒ වගේමයි සිහියෙන් හිටපු අවස්ථාවක් තියෙනවා කියලා සිහියෙන් හිටපු නැති අවස්ථාවක් තියෙනවා කියලා අපිටම තේරෙන්න පටන් ගන්නවා. අපි මේ භාවනාවට සිහිය පිහිටවීමට නිමග්න වෙලා හිටියොත් ඒකට සාක්ෂි ඔයතුමගේ කමඨහන් වාර්තා වලින්ම ගත්තොත් ඔයතුම කියනවා ස්වාමීන් වහන්සේ භාවනාවට වාඩි වුණා ටික වෙලාවක් භාවනාව කරගෙන ගියා ඊට පස්සේ හිත පිට ගියා හිත පිට ගියා හිත පිට ගියා ඔබ වහන්සේගේ උපදේශය වුණත් හිත පිට යනවා කියන එක දැනගන්නට ඒකත් කළා ඊට පස්සේ යම් කිසි වෙලාවකට පස්සේ ආපහු ශරීරයට ආවා එතකොට දැන් අපි අපේ පැත්තෙන් හිතන එක තමයි අපි භාවනාව හරියට සිදු කරලා නැහැ කියන එක. ඒ වුණාට සතිපට්ඨානයේ පැත්තෙන් ගත්තොත් අපි මුල ඉඳලා කතා කළොත් භාවනාවට වාඩි වෙනවා අපේ ශරීරයේ තේරෙනවා මොකක් හරි ඉන්න විදිහ තේරෙනවා අරමුණ තේරෙනවා ඊළඟට හිත පිට යනවා හිත පිට ගිහිල්ලා තියෙනවා හිත පිට ගිහිල්ලා යන බවත් තේරෙනවා නෝ ඊළඟට හිත පිට ගිහිල්ලා ඉවර වෙලා ආපහු ශරීරයට හෝ තමන්ගේ භාවනා අරමුණට එනවා කියලා තේරෙනවා නෝ අපි සිහිය හැටියට අල්ලගන්නේ පින්නතුනි මේ ශරීරය තුල හිටියා කියන එකයි ආපහු ශරීරයට ආවා කියන එකයි විතරයි ඒකෙදි මේ පළවෙනියෙන්ම ශරීරය තුල හිටියා කියන කොටසට ලොකු වටිනාකමක් අපි දෙනවා හිත පිට ගියාට පස්සේ ආපහු ශරීරයට හිත එනවා කියන එකට කනට ගහලා තමයි ගන්නෙ. මොකද පිට ගියේ හිත තමයි මෙතනට මේ ආපහු අරන් ඇවිල්ලා තියෙන්නේ එන්නේ කියලා අර ඍණාත්මක අදහසක් අපි ගාව තියෙන්න පුළුවන්. ඒ සිහිය පළක් නෑ කියලා. නමුත් අපක්ෂපාතී නිරීක්ෂණය කියන එකේ තේරුම තමයි මේ අපක්ෂපාතී නිරීක්ෂකයා ඉන්නේ පැත්තකට වෙලා. එයා හුදෙක් නිරීක්ෂණය කරනවා මිසක එයා ඒක කරන කෙනා නෙවෙයි. අපි මේ කරන දේ දිහා අපිම බලාගෙන හිටියොත් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ එක්කෙනෙක් භවනාවේ එක කාලයකදී සිහියෙන් ඉඳලා තියෙනවා ශරීරය තුලින් ඒ ශරීරය තුල හෝ එයාගේ කමඨං අරමුණ තුල ඊට පස්සේ එයාගේ සිහිය එතනින් විඳිලා ගිහිල්ලා තියෙනවා සිහිය සිටිවිල්ලකට. එයා ඒ දේ දැනගෙනත් ඉඳලා තියෙනවා. එතකොට මෙයා තාම ඉන්නේ සිහිය තුලයි. ඊළඟ කොටසට ගියොත් ඒ සිටුවිල්ලේ ඉඳලා 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 ඒ සිටුවිල්ලෙන් අයින් වෙලා මෙයා ආපහු තමන්ගේ භවනා ආරමුණට ඇවිල්ලා තියෙනවා. මෙයා මේ ඉන්නේ සිහිය තුල. අනේ එතකොටයි අපිට අහුවෙන්නේ අපි සිහිය කියන දේ තුල ඉඳලා තියෙන්නේ මොන ආකාරයටද කියලා. හැබැයි ඕක අපි බලාපොරොත්තු වෙන සිහිය නෙමෙයි. ඕක අපි බලාපොරොත්තු වෙන භාවනාවේ ඉලක්කය නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ ආනාපානය නම් කරන්ට යන්නේ ආනාපානයම අපි භාවනාවට වාඩි වෙලා ඉන්නේ හැම වෙලේකම කරන්ට මොන. ඒක අපිට කරන්ට බෑ. ඒක වෙන්නේ නැහැ. ඒක හරියට රැඳට ගිහිල්ලා නිදාගන්නට අපි හිතන වං ඇලේටම හැරිලා නිදා ගන්නවමයි කියලා. ඒක වෙන්නේ නැහැ ඔබිටම. අනිත් පැත්තට හැරෙන්නත් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය. එතකොට පින්නතුනේ භාවනාව කරලා ආපස්සට මතක් කරන එකෙන් තමයි අපිට හම්බ වෙන්නේ අපි භාවනාව සිදු කිරීම තුළින් සිහිය කියන දේ තුළට කොච්චරක් නිමග්න වෙලා ඉඳලා තියෙනවද කියලා. හැබැයි ඒකෙදී අපිට පේන දේ අපි බලාපොරොත්තු වෙන දේ නොවෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. ඒ දේ පේන්නේ ඒ දේ පේන්න පුළුවන් හන්දයි. පරයන්කයට ඇවිල්ලා ඉන්න කෙනාට පරයන්කය තේරෙන්න පටන් ගන්න එයාගේ හිත පරයන්කය තුළ ඇවිල්ලා පැලපදියම් වෙච්ච හන්දයි. හැබැයි පරයන්කය එයාට බලාගෙන ඉන්න තියෙන කාරණාව ඒකාකාර වුණාම හිතට ඒ ඒකාකාරීත්වය කියන එක එපා වුණාම අරුචි වුණාම ඒ අලුත් අරමුණක් හොයනවා. ඒ අලුත් අරමුණ සිතුවිල්ලක් වුණොත් එහෙම එයා සිතුවිල්ලට යනවා. අපිට පුළුවන්කම තියෙනවා නම් ශරීරයෙන් බැහැර වුණා
සිතිවිල්ලක පතිත වුණා, සිතිවිල්ල තුළ හිටියා, සිතිවිල්ලෙන් බැහැර වුණා, ආපහු ශරීරයට පතිත වුණා කියලා තේරුම් ගන්නට මෙයා ඉන්නේ, මේ භාවනා කරන කෙනා ඉන්නේ සතිපට්ඨානය තුළයි සිහිය තුළයි. ඒක හරි සරලයි. හැබැයි අපිට මතක තියෙන්නේ අදත්මගේ භාවනාව කැඩුනා. කොහොමද කැඩුනේ? මට ශරීරේම ඉන්න බැරි වුණා, මගේ භාවනා අරමුණේම ඉන්න බැරි වුණා. හිත ගියා පිට, හිත සිටුවිල්ලට ගියා, කල්පනාවට ගියා කියන එක තුළ තමයි අපේ නුලිස්සුනා බව තියෙන්නේ, නුලිස්සුම් බව තියෙන්නේ, ෆ්‍රස්ට්‍රේට් එක තියෙන්නේ. එහෙම එකක් අපි දැනගත්තාම එදාට අපේ භාවනාව අපිට රුචි නැහැ. නමුත් මේ භාවනාව තුළ බුදුරජාණන් වහන්සේ අපිව සකස් කරන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස නකම්පති කියන චරිතයක්. ලෝක ධර්මතාවයන් ටික වෙනස් වෙනකොට හිත කම්පා කරගන්න නැති විදිහේ චරිතයක්. දැන් අපිට පේන්න පටන් ගන්න පිනතුනේ අපේ ජීවිතය තුළ අපම දක්වන අදහස් වලින්, අපේම තියෙන මතවාද වලින් අපිවම කලඹවා ගන්න ආකාරය මොනවද කියලා. නිවන අපි ගාව තියෙනවා, වර්තමාන මොහොත අපි ගාව තියෙනවා, සැනසීම අපි ගාව තියෙනවා. නමුත් අපේ අදහස් ටික ඒ සැනසීමට වැටබඳිනවා, ඒ සැනසීම අනුමත කරන්නේ නැහැ. එතකොට භාවනාවේදී අපිට ආපස්සට බලනකොට හම්බ වෙනවා සිහිය තුළ මම ඉඳලා තියෙන අවස්ථා තියෙනවා කියලා. ඔය වගේමයි ආනාපානයක් දැක්කම, නැත්නම් අර ඉස්සෙල්ලා කාරණාවම ගත්තොත් එහෙම ශරීරයට ආපු විත්තිය අපි දන්නවනම්, ශරීරේ ඉන්න විත්තිය දන්නවනම්, ශරීරයෙන් යන විත්තිය දන්නවනම්, මේ දැකලා තියෙන්නේ ඇතිවීම පැවතීම නැතිවීම නේද? සිතුවිල්ලට ගිය විත්තිය දන්නවනම්, සිතුවිල්ලේ ඉන්න විත්තිය දන්නවනම්, සිතුවිල්ලෙන් යන විත්තියක් දන්නවනම්, මේ ඉඳලා තියෙන්නේ ඇතිවීම පැවතීම නැතිවීම නේද? එහෙම නැතිනම් සංඝටකයන් ටික හඳුනා ගැනීම තුළ නේද මේ ඉන්නේ ධම්මතා විනිශ්චය කියන එක තුළයි, ධම්ම විචය තුළයි. හැබැයි සිහියෙන්ම ඉන්න විතරක් අදහස තියෙද්දී අපිට ඔය කියන ධර්මතා විනිශ්චය දකින්න බෑ. අපේ අදහස තියෙන්නේ සිහිය තුළ විතරක් ඉන්න නම් සිහිය කියන එක දියුණු කරගන්න අපි කල්පනාකාරී වෙන්නේ නැතිනම් ධර්මතා විනිශ්චයට අපි යන්නේ නැහැ. නමුත් හිතේ හොඳ තැම්පත්කමක් එක්ක අපි සිහිය දියුණු කරගෙන හිටියොත් එහෙම අපිට පේන්න පටන් ගන්නවා මේ වගේ තියෙන මේ සංඝටකයන් දි. වීරියටත් ඔය වගේමයි, අනෙකුත් කාරණාවන් වලටත් ඔය වගේමයි. එතකොට මේ කියන බොජ්ජංගයන් පිනතුනේ අපිට අපේ භාවනාව තුළ සිද්ධ වෙන දේවල්. හැබැයි අපි එහෙම සිද්ධ වෙන විදියක් හඳුනාගන්නේ නැහැ. දැන් මම ඉන්නේ සිහියේ කියන එක අපිට තේරෙන්නේ නැහැ. ආශ්වාසයේ මුලැමැදාක දැනගන්නවා කියලා කියන්නේ මේ සංඝටක හඳුනා ගැනීම, නැත්තම් ධම්ම විචය තුළයි මේ ඉන්නේ කියන එක අපි තේරුම් ගන්නේ නැහැ. සමහර වෙලාවට ඒක පටලවා ගන්නවා සිහියත් එක්ක, ඒක පටලවා ගන්නවා පස්සද්ධියත් එක්ක, ඒක පටලවා ගන්නවා සමාධියත් එක්ක. ඔන්න ඔහොම ප්‍රශ්නකුයි අපිට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ මේ මොහොත තුළ දැන් මේ කියලා දෙන මේ කොටස් වලින් අපිට උගන්නන්නේ අංශුමාත්‍ර ශ්‍රණයක් තුළදී අපි දකින කාරණාව තව තවත් හොඳට හඳුනා ගන්න කාරණාවකුයි. අපිට කියනවා සිහිය අනුව කරන දේ, සිහියෙන්ම දකින දේ, ඒ සිහියෙන් දකින්න බව තේරුම් ගන්නට කියන. තවත් කාරණා තියෙන්න පුළුවන්. අපි ඒ කාරණාවේ ධර්මතාවයන් ටික විනිශ්චය කරනවා නම්, ඇතිවීම නැතිවීම හෝ ඇතිවීම පැවතීම නැතිවීම දකින්නවා නම් අපිට තේරුම් ගන්න කියලා කියනවා මේකයි සිහියයි අතර පරතරයක් තියෙනවා. සිහිය කියන්නේ හුදෙක් බලාගෙන ඉන්නවා වගේ විතරයි. නමුත් ධර්මතාව විනිශ්චය කියලා කියන්නේ මේක බෙදාවෙන් කරලා දකින්නවා. හැබැයි ඒ බෙදාවෙන් කර දකින්නවා කියන එක කරන්ට බැහැ සිහිය නැතිනම්. සිහිය තිබුණොත් ඒ සිහිය පරතරයට ආවොත් විතරයි
මේ කියන ධර්මතාවයන් ටික විනිශ්චය කරන්න අවස්ථාවක් හම්බ වෙයි. මේ ධර්මතාව විනිශ්චය කරන එකත් පින්නතුනේ ඔයත්තන්ටත් මටත් කරන්න පුළුවන් පොතෑනි වෙන්න. සාමාන්‍යයෙන් ආනාපානේ දිහා බලාගෙන ඉන්නකොට අපිට ආස්වාසේ ගමන තේරෙන්න පුළුවන්. ආශ්වාසේ හැඩය තේරෙන්න පුළුවන්. ඊගත කොටද කියලා තේරෙන්න පුළුවන්. ඒකත් එක්ක ඔහේ ඉන්නත් පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි ඒකාකාර වෙන්නත් පුළුවන්. කාරණේ තියෙන්නේ අපි ওই ආශ්වාසේ දිහා බලාගෙන ඉන්න දිශානතිය තුල තියෙන්නේ කෝණික කෝණික ඒ කෝණය තුල තියෙන්නේ ශක්තිවන්ත භාවයක් නෙවෙයි නම් අපිට ඒ ආශ්වාසය තුළින් ඇත්තටම ලැබෙන්නේ ශක්තියක් දනවන බවක් නෙවෙයි. ඒ ආශ්වාසය තුළින් අපිට හම්බ වෙන්නේ ප්‍රීතිසහගත භාවයකට වඩා වීරිය හීන වෙලා යන භාවයකට, ප්‍රමාදයට වැටෙන භාවයකට, නිදිමතකට කිට්ටු වෙන භාවයක් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ අවස්ථාවකදී අපි හඳුනා ගන්න ඕන භාවනාව සිදු කරනකොට දැන් මේ ආශ්වාසය දිහා හෝ මේ කමඨාන් අරමුණු දිහා තමන් දකින්නේ වීරියක් සහිත විදිහේ කෝණයකින් නෙවෙයි, වීරියක් රහිත එහෙම නැතිනම් වීරිය අඩු වෙලා යන පැත්තකින් කියලා තේරුම් ගන්න අපිට පුළුවන් කමක් තියෙනවා. භාවනාවක් කරගෙන යනකොට අපිට පුළුවන් අපේ භාවනා අරමුණ එනර්ජටික් විදිහට කරන්ටත්, වීරිය ඇති වෙන විදිහට කරන්ටත් පුළුවන්, වීරිය හීන වෙන විදිහට කරන්නත් පුළුවන්. ඒක භාවනාවකට විතරක් නෙවෙයි පින්නතුනි, ගෙදර දොරේ වැඩක් කරනකොට පවා ඕක ওই විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඔයත්තෝ මල් ටිකක් කල්ල බුදුරජාණන් වහන්සේට මල් වට්ටිය හදනකොට පවා උද්‍යෝගිමත්ව කරනවා නම් ඒ මල් වට්ටිය බොහොම ලස්සනට සකස් කරાવી. මොකද කියන්නේ කම්මැලි කමක් එක කරොත් එහෙම ඒ මල් වට්ටිය හරියට හදාවිද? ඔයතන්ට ඕකේ අත්දැකීම ඇති තියෙන්න ඕන. මේක ඒ තරම්ම සරලයි. එතකොට අපිට හඳුනා ගන්න කියලා කියනවා අපි ගාව තියෙන මේ ශක්තිවන්තව සිදු කරගෙන යන, වීරියවන්තව සිදු කරගෙන යන ඒ මානසික රටාවත්, ඒ අවස්ථාව එහෙම තියෙනවා නම් ඒ විදිහට කටයුතු කරන විත්තිය තේරුම් ගන්න කියලා කියනවා. මේවා තේරුම් ගන්න ඕන. මොකද මේවා අපිට ධර්මය අවබෝධ කරගන්න තියෙන කාරණා කියලා බුදුරජාණන් වහන්සේ උගන්වනවා. ඒ වගේමයි අපි කටයුතු කරගෙන යනකොට වීරිය අඩු වෙලා යන, වීරිය බැහැර වෙලා යන කාරණා තියෙනවා නම් වීරිය බැහැර වෙන විදිහට තේරුම් ගන්න, වීරිය බැහැර වෙන විදිහට කටයුතු කාරණා කරන හිතන පතන අවස්ථා තියෙනවා නම් ඒවත් ඒ ආකාරයෙන්ම තේරුම් ගන්න කියලා යක්තු ගන්න. ඒ වගේමයි පින්නතුනේ සාමාන්‍ය ජීවිතය තුළ හෝ භාවනාව තුළ අපි කටයුතු කරනකොට විශේෂයෙන්ම භාවනාවේදී සමහර දවස්වලදී භාවනාව අපි සතියෙන් කරන්ට වුණාම, සිහිය දියුණු වුණාම ආශ්වාසය ආදී අපේ භාවනා අරමුණ හොඳට ප්‍රකට වෙන්න, පේන්න, තේරෙන්න ගන්න පුළුවන්. එහෙම වුණාම අපි බොහොම උවමනාවකින්, උද්‍යෝගයකින් ඒ දේ දිහා බලාගෙන ඉන්න උනහම ඇස් දෙකෙන් නැතත් අපිට මානසිකව දැනෙන නිදහසක් තියෙනවා. මානසිකව දැනෙන අතහැරීමක් තියෙනවා. මානසිකව දැනෙන බරෙන් බැහැරවීමක් තියෙනවා. මේකට කියනවා ප්‍රීතිය කියලා. වීරිය ඇති වෙච්ච තැනක ප්‍රීතිය නිරාමිසව ඇති වෙනවා කියලයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඇත්ත ඒ කතාව. අපි බොහොම උමනාවකින් භාවනාව කරගෙන ඉන්නකොට අපිට දැනෙච්ච මානසික නිදහස, මානසික සැහැල්ලුව ඒක කියලා නිම කරන්න බැරි තරමේ මහ පුදුමාකාර
ආශ්වාද ජනක දෙයක්. හැබැයි තණ්හාවක් ඇති වෙන්නේ නැහැ ඒකට. නමුත් ඒකට යන්න උවමනාවක් ඇති වෙනවා. අපිට තේරුම් ගන්න කියලා කියනවා පින්තුනේ, මේ වගේ අවධියක් භවනාව තුළ අපි අත්විඳිනවා නම්, ඔව් එහෙම චෛතසික විදිහේ ප්‍රීතියක් භුක්ති විඳිමින් භාවනාව සිදු කරන විටය අපිට තේරුම් ගන්න කියලා කියනවා. මේ වගේ දෙයකට පැමිණ වෙනවා නම් ඒ පැමිණ වෙන විචේ තේරුම් ගන්න කියලා කියනවා. මානසිකව නිදහස් භාවයේ නිවහල් භාවයේ තියෙන කෙනා ඒ මානසික නිදහස් භාවය කය සිසාරා අරගෙන යන්නත් දක්ෂ වෙනවා. එහෙම නැතිනම් මානසික නිදහස් භාවය ඇති වුනහම අපේ කයත් මේ ශරීරයත් නිදහස් වෙන්න පටන් ගන්නවා. ශරීරේ හිස් වුණා කියලා කියනවා කට්ටිය, පා වුණා කියලා කියනවා කට්ටිය, බර නැති වුණා කියලා කියනවා. ඒ වගේ වෙලාවට අපි හිතා ගන්න අපි හඟින කාරණාව වෙන්නේ මම මොනවාරි මාර්ගඵලයක් අවබෝධ කරගන්න දන්නේ. සමහර කෙනෙක් හිතනවා එහෙම. සමහර කෙනෙක් හිතනවා මේ නම් සමාධියකටපත් වුණා. දැන් නම් හරියටම හරි. සමහර කෙනෙක් එහෙම. සමහර කෙනෙක් නිකන්න පුළුවන් හරි මේ නම් අර අහවල් අවස්ථාවටපත් වෙලා තියෙන. දැන් නම් හරියටම හරි. තවත් කෙනෙක් හිතන්න පුළුවන් ආපෝ මේක තණ්හාවක්. මේක අයින් කරලා දාන්න ඕනේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? අර චෛතසිකව ඇතිවෙච්ච ප්‍රීතියෙන් පස්සේ කායිකවත් ඒ වගේ මුදු සැහැල්ලු භාවයක්, මානසිකව ඇතිවෙච්ච මුදු සැහැල්ලු භාවය කායිකවත් දැනෙන්න පටන් ගත්තා කියලා තේරුම් ගන්න කියලා කියනවා. ඊළඟ අවධිය තමයි ඔය අර ඉස්සෙල්ල දැනුණ ප්‍රීතිය දැනුනේ කායිකව දරත භාවයේ තියෙනකම්, කායිකව රළු ස්වභාවයේ තියෙනකම්. ඊට පස්සේ කායික අර මානසික වූ ප්‍රීතිය ඇති වුණාම, මානසික නිදහස් භාවය ඇති වුණාම කායික නිදහසත් අපිට ඇති වුණා. එතකොට අපිට තේරෙන්න පටන් ගත්තා මනස තුල තියෙන ප්‍රීතියත් කය තුල තියෙන පස්සද්ධිය මුදු සැහැල්ලු ගුණයක් කියලා කියන්නේ එක්තරා විදිහකට කාරණා දෙකක් වගේ යම්කිසි පරතරයක් තියෙනවා වගේ තේරෙන්න ගත්තා. නමුත් අපි මේ කියන කොටස්වල භාවනාව දීර්ඝ වශයෙන් කරගෙන ඉන්නකොට ඊළඟට අහුවෙනවා අපිට ඔය කාරණා දෙක සම වෙන තැනක්. කායිකෝ සහ චෛතසිකෝ කියලා කියන මේ දෙපැත්තේම අදහස් ටික එක හා සමාන වෙලා හිත එකඟ වෙන අවස්ථාවක් තියෙනවා. මේකට කියනවා සමාධිය කියනවා. අපිට හඳුනා ගන්න කියලා කියනවා මෙවන් වූ අවස්ථාවකට අපේ හිතපත් වෙනකොට ඔව් දැන් සිද්ධ වෙලා තියෙන්නේ චෛතසිකෝ සහ කායිකෝ තිබිච්ච ඒ සංඝටකයන් වල නැත්නම් ඒ කාරණාවන් වල සමාන භාවයක් අපි අත්විඳින අවස්ථාවක් මේ තියෙනවා කියන එක තේරුම් ගන්න කියලා කියනවා. මේකට වෙන මොනවත් වචන දාන්නට, වෙන මොනවත් නිර්වචන ඇති කරන්නට, නිරූපණ පෙන්වන්නට එහෙම එකක් නෙවෙයි කියන්නේ. අවසාන වශයෙන් කියනවා මේ කියන කායික සහ මානසිකව දැනෙන ඒ ප්‍රීති සහගත ස්වභාවයන් ආදී ඒ කාරණාවල් ඔක්කොටම අපිට පුළුවන්කමක් තියෙනවා නම් එක හා සමාන ලන්සුවක් දෙන්න. ඒ කියන සමාධිය තුළ දීර්ඝ කාලයක් ඉන්න ඕන නම් අපි අර හිතට පණින්නේ නැති වෙන්නත් ඕන, කයට පණින්නේ නැති වෙන්නත් ඕන, හිතේ තියෙන දේවල් ප්‍රතික්ෂේප නොකරන්නත් ඕන, කයේ තියෙන දේවල් ප්‍රතික්ෂේප නොකරන්නත් ඕන, උපේක්ෂා සහගත වෙන්න ඕන. මේ කියන තැනට අපි හිත පත් කරගත්තා නම් අන්න ඒකත් තේරුම් ගන්න කියලා කියනවා. එතකොට පින්නතුනේ මේ කියන්නේ බොජ්ජංග, මේ කියන බොජ්ජංගයන් භාවනාව තුළ අපිට ඇත්තටම මුණ ගැහෙන අවස්ථා වේවා. මුණ ගැහෙන අදියර බුදුරජාණන් වහන්සේගේ මේ බොජ්ජංග කියන අවධියේදී අපිට කියලා දෙන්නේ ඉගෙන ගන්න කියලා කියනවා. සිහියට අදාළ කොටස මේකයි, ධම්ම විචයට අදාළ කොටස මේකයි, වීරියට අදාළ කොටස මේකයි, ප්‍රීතියට අදාළ කොටස මේකයි, පස්සද්ධියට අදාළ කොටස මේකයි, සමාධියට අදාළ කොටස මේකයි,
සහ උපේක්ෂාවට අදාළ කොටස මේකයි කියලා මේ කාරණා හත වෙන්වෙන්ව දකින්නයි මේ උගන්න. අපිට අද වෙනකොට නැත්නම් මේ වෙද්දී භවනාව තුළ ඔය කියන කාරණා හත වෙන්වෙන් වශයෙන් දකින්න තරම් අපේ හිත තාම හඳුනාගෙන නැති වෙන්න පුළුවන්. අපි හිතන්න පුළුවන් ඔය කාරණා හතම හෝ කීපයක් එකට සිද්ධ වෙන එක තමයි හරි හෝ ඒ කාරණාවන් වලින් අර මං දේශනාවේ මුලින්ම කිව්වා වගේ අපි අර බලාපොරොත්තු වෙන අරමුණ තියෙන ඒ අවස්ථාව විතරයි මං භාවනාව හරියට කරන්නේ. අනික් වතාවල් වලදී අනික් මොහොතවල් වලදී භාවනාවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා අපි හිතන්න පුළුවන්. මේ බොජ්ජංග අවධියට එනකොට පින්නතුනේ ඒ විදිහට හිතන්න තියෙන ඒ විදිහට අපි අපේ අදහස් වලට නතු වෙන ඒ අවස්ථාව වල ටික ඔක්කොම බැහැර වෙලා යනවා. සරල උදාහරණයක් ගන්න මේ කියන අවධියක් එක බලනකොට භාවනාවට වාඩි වුණා නම් ඒ වාඩි වෙච්ච විදිය දැනගත්තා නම් එයා ඉන්නේ සිහියේ නේද? එහෙම වාඩි වෙච්ච කෙනාට හතර වටේ ශබ්ද බද්ද නම් ඇහෙන්න පටන් ගත්තී එයාට ඇහුණා නම් එයා තේරුම් ගත්තා නම් දැන් මට ශබ්ද බද්ද ඇහෙනවා කියන එක ඒ ඉන්නේ සිහියේ නේද? ඒ භවනා යෝගාවචරයටම අර කියන සද්ද දිහා ආගෙන ඉන්නකොට හෝ තමන්ගේ ශරීරයට එන්න පුළුවන් වුණා නම් අර සද්ද වලින් බැහැර වෙලා ඒ ඉන්නේ සිහිය නේද? ශරීරයට ආවට පස්සේ ශරීරයේ එක තැනක විතරක් බලාගෙන ඉන්න උනා නම් එහෙම දැනිච්ච තැන විතරක්ම නම් බලාගෙන ඉන්න උනේ එයාගේ හිත පිට යන්න පුළුවන් සිතුවිල්ලකට වගේ ගොඩක් වෙලාවට වෙන දේ නෙමෙයි. එයා ඒකත් දැක්කනම් හිත පිට යනවා කියන එක එයා මේ ඉන්නේ සිහියේ නේද? සිටිවිල්ල යම්කිසි කාලයක් ඉන්නකොට 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 මෙයාට නිින්ද ගියා කියනක වෙන්ටත් පුළුවන්. එයාට නිින්ද යන විත්‍ය එයාට කම්මැලිකමක් ඇවිල්ලා ඒ කම්මැලිකමත් එක්කම ඒ කම්මැලිකම ප්‍රධාන වෙන විදියට වීරිය අඩු වෙන විදිහට මෙයා මේ සිටිවිල්ල දිහා බලාගෙන ඉන්නකොට තමන්ටම නිදිමත කියන එක එනවා කියන එක තමන්ට තේරුණා නම් මෙයාට නිින්ද යන ගමන් වුණත් මෙයා ඉඳලා තියෙන සිහියේ නේද? නිින්ද ගියට පස්සේ නම් අපිට සිහිය නැති වෙනවා. දන්නේ නැහැ මොනවා දුන්නේ කියලා. අවසානෙට නිින්දෙන් නැගිට වෙනකොටම තේරුණා නම් මම භාවනා කරන්නට ආවා මෙහෙම මෙහෙම කර කර හිටියා ආ නිින්ද ගියා දැනුයි නැගිට්ටි කියලා. මේ ඉඳලා තියෙන්නේ සිහිය නේද? අවසානෙට නිින්දෙන් නැගිටට පස්සේ ආපහු මෙයාට තමන්ගේ ශරීරේ හරි භාවනා අරමුණ හරි තේරෙනවා නම් ඒ ඉන්නේ සිහියේ තමයි. හැබැයි පින්තුනේ අපේ හිතට අපි දාගෙන තියෙන අර අදහස හින්දා අපිට එදා භාවනාව සමහරක් වෙලාවට අසාර්ථකයි කියලා හිතන්න පුළුවන්. නමුත් දැන් අපිට අවස්ථාවක් හම්බ වෙනවා සිහියෙන් හිටපු හැම අවස්ථාවක්ම මේ සිහිය කියන ස්තරය තුල තමයි ඉඳලා තියෙන්නේ කියන එක තේරුම් ගන්නයි අපිට බුදුහාමුදුරුවෝ දැන් උගන්වන්නේ. ඒකයි භාවනා කරන කෙනෙක්ට අතහරින්න වෙලාවක් අතහරින්න සිටුවිල්ලක් අතහරින්න මොහොතක්වත් නැහැ කියලා කියන්නේ. බෞද්ධයට නැහැ. ඒ හැම අවස්ථාවක්ම අවබෝධයට අංගයක්. එතකොට මේ භාවනා ගමන තුළ අපි මුළු ගැන්නේ හොඳ නැහැ පින්නතුනි කෝණිකත්වයකට යන්න හොඳ නැහැ. භාවනාව කියන්නේ සිහියෙන් ඉන්න එකම විතරයි. හරි විපස්සනාවක් හැටියට මොකක් හරි කල්පනා කරන එකම විතරයි. එහෙම නැත්නම් සමාධියක්ම විතරයි, වේසාවක්ම විතරයි, පීතියක්ම විතරයි ආදි වශයෙන් එහෙම හිතන්න දැන් අපිට අවස්ථාවක් නැහැ. භාවනාව තුළ අපිට ලැබෙන හැම සංඝටකයක්ම තේරුම් ගන්න එක කොයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. සාමාන්‍ය ජීවිතයේදී වුණත් මේ කියන අවස්ථාවල් ටික අපිට පුදුමාකාර විදිහට වැදගත් වෙනවා. උදාහරණයක් හැටියට වැඩක් කරනකොට අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ වැඩ සාර්ථකව සිද්ධ වෙනවා අපි ඒක දිහා ඒ කටයුත්ත බොහොම ඌමනාවෙන් කරනවනම් ඒ කටයුත්ත ගැන සන්තෝෂකින් කරනවනම් ඌමනාවකින් කරනවනම් ඒ කටයුත්ත ඇත්තටම සාර්ථක වෙනවා සඵල කරගන්න පුළුවන්කම තියෙනවා. අපි ඒ දේ ඒ විදිහට කරන්නේ නැතිනම් ඒකේ සාර්ථකත්වයට යන්න පුළුවන්කමක් නැහැ. අපි සාර්ථකත්වයට යවෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ආකාරයට පින්නතුනේ බොජ්ජංග කියන දේවල් අපිට තේරෙන්න ගන්නවා. අවබෝධය කියන දේ අපි ලබාගෙන තියෙන්නේ සිහිය හින්දයි නම්
එතකොට අපිට තේරෙනවා සිහිය තමයි අපි අවබෝධයකට අරගෙන ගිහිල්ලා තියෙන්නේ කියලා. අපි අවබෝධය කියන එක ලබාගෙන තියෙන්නේ ඇතිවීම පැවතීම නැතිවීම කියන දේ දැක්කනින් දනම්. එහෙනම් අපිට තේරෙන්න ගන්නවා අපි අවබෝධය ලබාගෙන තියෙන්නේ මේ දේ හන්දයි කියලා. අන්නේ ආකාරයට බොජ්ජංගයන් අපේ ජීවිතය තුළ බෝධි අංගයන් බවට පරිවර්තනය කර ගන්නට යොවන වෙන්නේ. භාවනාව තුළ අපි ලබා ගන්නා වූ අත්දැකීම් ඒ අතින් බලනකොට අයින් කරන්න දේවල් නැහැ. හොයන්ට තියෙන්නේ මෙන්න මේකයි භාවනාවේදී තමන් භාවනාව හැටියට සලකන කාරණා මොනවද, සලකන්නේ නැති කාරණා මොනවද කියලා. ඒ ටික දිහා ආපස්සට බලලා මතක් කරලා තමන් ගාව තියෙන ඒ කාරණා හරියට ගොනු කරගන්න එකයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් එහෙම ගොනු කරගත්තාම අපි මොන අවධියට හිටියත් ඉන්නේ සිහියෙන් නම් ඒ ඉන්නේ සිහියෙන් තමයි. ඒ දේවල් ටික හඳුනා ගන්නවා නම් අපි ඉන්නේ සිහියෙන් තමයි. නමුත් ඉන් එහාටත් යන්න පුළුවන් කමකුත් තියෙනවා භාවනාව තුළ. ඒකයි අර අනික් 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 ඉස්තරයන් ටික සඳහන් වෙන්නේ. මේ වගේ අවධියක් එක තමයි පින්නතුනි අපි ගාව තියෙන භාවනාවේ ප්‍රගතිය ගැන අපිටම තක්සේරුවක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපිටම තේරුම් බේරුම් ඇති කර ගන්න පුළුවන් වෙන්නේ. මම විශ්වාස කරනවා ඒ කියන කාරණාව දැනගන්ට අපිට මේ කියන බොජංගයන් ආශ්‍රය කරගත්ත මේ රටාව හේතු වෙයි කියලා. ඒත් එක්කම තව එක කාරණාවක් මම ඔයයන්ට නිකන් කිව්වොත් එහෙම මේක ඉංගියක් වගේ වෙන්නත් පුළුවන්. අපේ ජීවිතය තුළ දැන් හිතන්න පුළුවන් මේ කියන බොජ්ජංග එහෙමනම් භාවිතා වෙන්නේ භවනාවදී විතරයි කියලා. ඒ කියන්නේ අවබෝධයට අංගයක් වෙන්නේ භවනාව කරනකොට විතරයි කියලා හිතෙන්න පුළුවන්. මේ කතා කරපු විදිහට නමුත් ඔයතන්ට කතා බහ කර කර ඉන්නකොට පින්නතුනි තරහ ගියා කියනවා. මේ හිතාපු නැති පැත්ත මම කියන්නේ. කතා කර කර ඉන්නකොට තරහ ගියා නම් අපි ගොඩක් වෙලාවට කරන එක තමයි කතාව නතර කරනවා, වෙනම දෙයකට යන්න බලනවා. එහෙම නැත්නම් තරහින්ම ඒ අවස්ථාව ඉවරයක් කරගන්නවා, අවසාන කරගන්නවා. මොකද කියන්නේ බෞද්ධයෝ හැටියට අපිට දැයිද ඔය තරහෙන් කතා කරන එක හින්දා ඇති කරගත්ත තරහා කතාව හන්දම ඉවරයක් කරලා දාගන්න. අපි කතා කර කර ඉන්නකොට අපිට තේරුණා නම් දැන් මට තරහ ගිහිල්ලයි මම කතා කරන්න කියලා අපි ඒක අනුමත කරා නම් මේ ඉන්නේ සිහියෙන්. අපිට බැයිද එහෙම වුණොත් එහෙම අපේ කතාව තරහෙන් කරන කතාවක් හැටියටම කරන්නේ නැතුව තරහ නිමෙන විදිහට කරන කතාවක් බවට පරිවර්තනය කරගන්න ගමින් කතා කරන්න පුළුවන් නේද? මේවා මේ ආයතන වැඩිම මං හිතනවා මේ වගේ කොටසක් එක තමයි සතිපට්ඨානය තුළ අර ආර්ය අෂ්ටාංගික මාර්ගයට අපි අරගෙන යන්නේ කියලා. ඉතින් කොහොම නමුත් අපි හිතන්න නාකයි බොජ්ජංග කියන ඒවා බෝධිඅංග කියන ඒවා පර්යංකයට පමණක්මයි සීමා වෙන්නේ කියලා. එහෙම නෑ. සිහිය කියන එක තුළ මෙන්න සිහියෙන් අපිට දියුණු වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා, දිනන්ට පුළුවන් අවස්ථා තියෙනවා. අපි අර ඉස්සෙල්ලා කතා කරා වගේ අර වචනය කතා කරගෙන ඉන්නකොට තරහා ගියා නම් වීරියවන්ත භාවය ඇති කරගෙන තියෙන්නේ තරහා වැඩි කරගන්න නම් තරහාම වැඩි වෙන විදිහටම අපි කතා කරා. අවසාන ප්‍රතිඵලයේ තරහින් පූර්ණ චරිතයක් හදා. නමුත් අපි අපේ වීරිය දාගෙන තිබුණා නම් විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත, ඔස්සග්ග පරිණාම කියලා කියන මේ ආකාරයට විවේකයක් ඇති වෙන විදිහට, විරාගයක් නොවැල්මක් ඇති වෙන විදිහට, නිරෝධයක් බැහැර කිරීමක් සිදු වෙන විදිහට, නිවිසන සීම පැත්තට බැහැර කිරීමක් සිදු වෙන විදිහට සහ නිවිසන සීම පැත්තට නිවීම පැත්තට යන විදිහේ අතහැරීමක් සිදු කරන පැත්තට අපි අපේ වීරිය යොදවගෙන තියෙනවා නම් එහෙම නම් පින්නතුනේ
අපිට ප්‍රීතියක් හටගනීවි තරහ බැහැරවීම තුළින් ලැබෙන ප්‍රීතිය. ඒ නිදහස භුක්ති විඳින්න පුළුවන්කම ලැබේ. බොජ්ජංග කියන ඒවා හිතන්ට නාකයි පරයන්කය තුළ විතරයි සිද්ධ වෙන්නේ කියලා. ධර්මය කියලා කියන්නේ භාවිතා කරන දෙයක්. ධර්ම සාකච්ඡාවකදී විතරක් කතා බහ කරන එකක් නෙවෙයි සාමාන්‍ය ජීවිතයේදී හැම මොහොතකම භාවිතා කරන්න තියෙන මෙවලමක් මේ. ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතය වගේ හරියට. ධර්මය සමාන කරනවා කැඩපතකට. කණ්ණාඩියකට. අපි කරන හැම දෙයක් ඉස්සරහාම කණ්ණාඩිය තියලා බලන්න කියලා කියනවා. බොජ්ජංග කියලා කියන්නේ අපේ ජීවිතය අවබෝධ කරගන්න අපි වරන් එන මාවත. විශ්වාස කරනවා ඒ කියන කාරණාවල් ඔයත්ගේ ජීවිතයට පමුණවා ගන්නට අද මේ කියලා දුන්න කාරණාව ටිකත් හේතු උපකාර වේවා කියලා බලාපොරොත්තු වෙන සිල් දනාටම තිරුවන් සරණයි. අන්දමයං ධම්ම කථාය සාදුකං දදාමසේ සාදු සාදු සාදු.